අපි හැමදේම දැන් අපි දකින දෙයක් තමයි දැන් මෑත කාලේ ප්‍රසිද්ධ චරිත ඒගොල්ලන්ගේ දේශනයක් කරන්න සමාජ විනාඩි 30ක් පැයක් කරන්න ලක්ෂ ගාණේ අය කරනවා අපි හඳුන්නේ. ඒ අතරතුර අපි දකින දේ තමයි ඒ කියන දේවලුත් වැඩියට අපි හඳුන්නේ කෙලස්. ඒ කියන තුලත් ඇති වෙන්නේ කෙලස්. අහගෙන ඉන්න එක නෑ ඇති වෙන්නේ කෙලස්. දැන් ඒවට එච්චර වටිනාකමක් දෙනවා නම් අපි හඳුන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ يعني වෙහෙස නොබලා ඒ කිව්ව දේවල් අපේ දේශනා කරපු දේවල් අපේ හැඳුනේ අප්‍රමාණ يعني අගේ වශයෙන් ගත්තත් අපි හැඳුනේ කෙලස් නැති වෙනවා. දැන් يعني අහගෙන ඉන්න මනුස්සයෙක් කෙලස් නැති වෙනවා. ඒ වේ වටිනාකම අපි හැඳ අපි කොහොමද ණයක් වශයෙන් يعني ඒක වටිනාකම කොහොමද අපි තක්සේරුවක් නැහැ නේද අපි හැඳුනේ තරම්. මෙහෙමයි මහත්යා උතන්දී අහන්නේ මහත්යෝ දැන් ලෝකේ ප්‍රසිද්ධ චරිත තියෙනවානේ අත්දැකීම් බහුල ප්‍රසිද්ධ චරිත. ඉතින් එවැනි චරිත පැයක් දේශනයක් පවත්වන්න සමාජයට ලක්ෂ ගාණක් අය කරනවා නේද? ඉතින් ලක්ෂ ගාණක් අය කරද්දී ලෝතර බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ ගිහි පින්වතුන්ලා උදෙසා කරන්නා වූ ඒ සාමීචිපටිපන්න ගුණය තේරුණාද? අපි කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන කාරණය නේද? ඒතකොට දැන් එතනදී මාත්‍යාගේ ප්‍රශ්නය තුලම උත්තරේ තියෙනවා. ප්‍රශ්නේ තුල උත්තරේ තියනවා කියන්නේ මොකද්ද? මාත්‍යාම කියනවා යම් මේ අධ්‍යක්ීම් බහුල ගීපින්වතෙක් දේශනයක් කරන්න ලක්ෂ ගාණක් ගන්නවා කියලා. තේරෙනවද? එතකොට කොහොමද අපි මහා සංඝරත්නේ මේ සාමීචිපටිපන්න ගුණයෙන් ලෝකයාට සංග්‍රහ කරන මහා සංඝරත්නයට අපි ඒ ණය ගෙවන්නේ කියලා. තේරෙනවද? ඉතින් එතනදී මහත්යා එතනදී මේ ගෙවන්න වෙනවා. තේරෙනවද? එතන ගෙවන්න කියන කාරණේදී මහත්යා හිතන්න ඕනේ මුලින්ම මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය මොකද්ද කියලා. ඒක උත්තරයි ප්‍රශ්නේ. තේරෙනවද? දැන් වර්තමානයේ අපි කෙනෙකුට ගිහි පින්වතෙක්ගේ දේශනාවකට ලක්ෂ ගාණක් ගෙවන්න පුළුවන්. හරි ඒක හරි. නමුත් එතනදී ධර්මානුකූලව අපි බලන්න ඕනේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය මොකද්ද කියලා. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය මොකද්ද? සද්ධා. සද්ධාව තරම් ශ්‍රේෂ්ඨ ධනයක් නැහැ. තේරෙනවද? සක්විති රජ කමට වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඉතින් එතනදී අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. නමුත් ඒ වෙලාවේ කොසල් රජතුමා සුප්‍රබුද්ධ සෝවාන් ඵලයටපත් වුණා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒතොර බුදුරජාණන් කොසල් රජතුමා සුප්‍රබුද්ධ ළඟට ඇවිල්ලා කියනවා මං කාමණු 10000ක් දෙන්නම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නැහැ කියලා කියන්නේ කියලා. ඒතොර බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ මේ රාජ්‍ය දුන් මේ දෙනවා කිව්වත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා බුදු මේ සුපවිද කියනවා. තේරෙනවද? සම්මා සම්බුද්ධ නැහැ කියලා කිව්වේ නැහැ. තේරෙනවද? ඇයි ශ්‍රේෂ්ඨම ධනය සද්ධා ධනෙන් පරිපූර්ණ භාවයටපත් වුණා. එනදී මහත්යා මහා සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයට මහත්යෝ ගෙවන්න තියෙන උපරිම මිල ගෙවන්න වෙනවා. තේරෙනවද? උපරිම ගෙවන්නේ කොහොමද? තමා සද්ධාවෙන් පරිපූර්ණ භාවයටපත් පත්ලා. තේනද? මහා සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයෙන් ලෝකයාට සංග්‍රහ කරද්දී ඒ සාමීචිපටිපන්න ගුණය නුවණින් මෙනෙහි කරලා මාත්‍යා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනය වෙන සද්ධාව සකස් කරගත්තොත් මාත්‍යෝ එතෙන්දි මාත්‍යා ඒ සාමීචිපටිපන්න ගුණයට ගෙවන්න තියෙන ඉහළම අගාස්ත්‍ව ගෙවුවා.